නි ්‍රශන දරවන් විතාමතාතරෙන් පිගන්නව චනල්ලකට ඉතින් මමේ වෙඩික හරහායි තුරු ප්‍රශ් විස්සේ දිරිපත් කරන්නයි හදන්නේ. අපි පාඩමටයම අංක විසේකසිට විස පහතෙක් ඇති ගී පාදය ඇසරෙන්. අසාතති ප්‍රශ්නට පිතුරු සපයන්නන්. ගීපාදය තමයි සත්සීයක් කපු මල් රැගෙන මම. ඊහත ගීපාදය ඇතුළත් වන්නේ නාඩගම් ගීතයක නෝර්ති ගීතය නව නාට ගීතයක සරල ගීතය ගිතින් වාලා මේ ගීත ගෙන ගත්තය අට වන ශ්‍රේණයේදී. නව නාට ගීටතේ කොයනි කියන නාට එන ගීතයක් කියනම් පිළිතුරවන්නේ තුංවෙන එක ගී පාදේ මාත්‍රා කැටිවීම් සිදදුුව ුතු වඩාත්ම සුදුස රිද්ම රටා මකදධාන. ගී පාදය අ ප්‍රස්ථාර කරන් පුලාාන් වෙන්න අපිට මාතා තුුණහතර කියැන දීප්චන්ධිතාරයට අනුගතව. එතුකොටට මාතරා කැටිවන්නේ මාතරා තුන්න හතර තුනහතරනේ. එ අපට රිද්ම රටාව ගන්න වෙන්නලාමයි දෙවනිී රිද්ම රටාව. කතිර තුන්නයි කතිර හතර ඉධාර්තිීන්නේ අන්න එක. ත ගීපාදයේ සැදැස්මත්වලට වඩා ගීමත් වැඩිලු සැදැස්මත් ව ගීමත් වැඩිකන යතිය යතිය එහම එකක් නැහැනේ ගීමත්වරටට සැදැස්මත් වැඩිය එහෙමත් නැහැම් සද ත් සමානය සත් සීිය කපුුමල් ගනමම ඕව අපට ගඩුවනි තුංවල පිරිතුර ළමයි සැදෙස් මත්සාහ ගීමත් සමානයි. ගීපාදය ඇතුළත් වන්නේ කුවෙන නාට්‍ය දෙපානු නාට්‍ය මුදු පපුත්තු සොකරේ එනංකේනිී නාච්‍යනේද ගීපාද ඇතුළත් ලගගුරු මාතරා ගණන්න නිවැරදිව සඳහන් තුළිතුරු තෝරන්නලු. මෙතන දවාල ගීපාදේ ලිය ගනළමයි. දැ මත්‍රා තුනහතර තමයි විභාග වෙන්න නමුත් පළවෙනි මාත්‍රාවට අකුරු දෙකක් ගන්නන සත් සයන්න අතයන සත් කියෙනෙක ගුරු අකුරා. එතකොට සියන්න කියන අකුර ලගුකුර සත්සි යක් කියන එකත් මල් කියන එකත් අපට ගන්න වෙන්න ගුරු අකුරු තුනක් විදියට. එතකොට ගුරු අකරු තුනක් තිෙන. ඒ තමයි සත් යක් මල් අනි තකුරු අටම... ලගු අකුරු විදහ තම ගන්නවෙෙන් එතුට ගුරු තුනයි ලගු අටයි. එනම් පිළිතුර තුන ලෙස තමයි ගන්නවෙෙන. බට සංගීතයේද රේකා මණ්ඩලේ ටයිම් සිගනේච ලෙස හත්තා අට එදනු ලබන්නේ පහසදන් කුමල රිදු රට අවරද කියලා කියනවා. එතවට මාත්‍රා දැන් ටයිම් සිගනේච දැන් තුන, ර කියන්නේ දාදරා අතාලයට අදාළ රිත්ම රත්්‍රාව එකන මතරා තුනෙන් තුන. මාත්‍රා හතරින් හතර කියන්නේ කොත්‍ර ඉතාලය හෝ කෙහෙරවා. ඉල්ලඟට මාත්‍ර හත කියන්නේ දීප් තන්දි තාලය එකන මාතරා තුන හ දැන් තුන්න හතර කිය එකතු කළ මත්‍රා හතයිනේ ඉතිං ඒක අරගෙන තමයි දාදේප්චද තතාලයේ ටයිම් සික්නේශික ලියන් වඋහම බැටිරකම ලියන්නේ තුන් මෙ හත්ත හතර දැන්ජප්තාලය නම් පහ හ හතර කියන්නේ විභාග සංඛ්‍යයා විභාග හත්තරයින ඉතිං එවිදි තමයි සඳහන් කරන්නතුකොට මත්‍ර හත හතර කියන්නේ දීව්චන්දතාලයට අනුගතා එකැන් මතරත් වුණ හතර විභාගවෙන්න ඕන එකැන් දෙවැනි පිළිතුර තමයි නිවැරදි වන්නේ. දේශී සංගීතයේදී සුළුමැදුම් දෙති තට ගැල්පෙන රිත්ම රටාකුමදධන සුළු ැදදුම් කියන මාතරත් දෙක තුුණ ලෙස්ස විභාග වන රිදුම් රටාවට එහෙනම් පළවෙනි පිළිතුර තමයි ගන්න පුළුවන් වෙන්නේ. ඉල්ලඟට ළමයි ඊලණින් යනුකද කියලාන තීලානින් කියන්නේ. ද්‍යුත් භාන්ඩ මගින් කරලබනනි ගෙනුම නැහැ. විද්‍යුත් විශ්වකෝෂ පරිශීරණය මගින් කරලබනි ගෙනම. පරිගණකය පමණක් භාවිතෙන් කරලබනි ගෙනම සරපුූර්භාධතික ලබනි ගෙනම තොට ඊ ලනිින් කියන්නේ අන්තජලය රහණේ නම් විද්‍යුත් විශ්කෝෂ පරිශීරණය මගින් කරන ගෙනීම තමයි සඳහන් කරන්න වේ නේහනම් පිළිතුර දෙක. අට විසිමත් සේගී පාදය තෝරන්නලු රැසේ ඳ නාලෙසේ මන්මත් කරවන දළමුුණු දෙරන රැයක්පුරා රැගත් සුරාපිරුවතින් පැහැසරණේ දීලතිෙනවා ඉතින් අට විසමත් සේගියල් ලෙස තෝරන්න තියන්නේ මෙතනින්නම් ඔය දෙවනි පල්වෙනි පිතුර රූ රැසේ අඳි නාලෙසේ ශාස්ත්‍රය සංගීත විෂය හදාරණ ආධනීකයක විසින් ආරම්භේදී පූුණයුතු සංගීත අන්ගේම කදධා සස්ථාපන සරභ්‍යාස ථන ලංකාර සරගම් දැන් අනිබාරෙන්ම අපි පුහන් වයුත්තේ සර්‍යාස සර්‍යාස වලට ස්ථාපන ගීත ඉන් පස්ස සර්ගම්වලට යන්න පුළුවන් එනම් පිරිතුර දෙක සරලගියක ගී පදමාලාාවව ගායන අතර තුර දුරු ලබන කෙටි සංගිත කණ්ඩ අපි හඳු වන්නේනිලාමයි බිටස් බිට්ස් කියන්නේ ර ඔගුලු පස්ථාරව දැකරේ චූටි සසර කණඩ යටින් ඉරි ලයින කද්දාලෙමතින ඒට කියනු බිට්ස් කියර එනම් පිළි තුර තුන ඉතිංති තිස් පහ සිටහතුලිය දක්වා දියද බටි සර පපස්ථාරය ඇතුළින් බිරිතුරු සපයන්නලු ඉහත පස්ථාරය නිර්මාණී වී ඇති සරස්කේලයෙන් කුමත්ධහනා දැන් ඉස්කේලය හොයන්න තියෙන හොඳම ක්‍රමය තමයි පලවෙනි අකුරව මොකද කියලා බලන්න. මේ සාරගාමාපාධනී මේක පටන් ගන්නේ දැන් පලවෙනි අකුර. දැවුගොල දන්න අ ස්ට් එක සර ලකුණු කරන හැටිනේ දම පලවෙෙනකට තින්නේ නීස්වරය. නී කියන්නේ ඒන එහෙනම් තුන්වෙෙන එක සරේ මුල්කරගත් ස්කේලයක් තමයි මේ තියන්නේ පිළිතුර ඒ ගන්න වෙන්නේ. පස්ථාර තුළ ඇති විරාම මාත්‍රාව මාත්‍රාවේ අගය කුමක්ද හනවා. විරාමාත්‍රව්‍යාගය එක් අයිනේද. ඉහත පස්ථා තුළ ඇති ඉහ පහලම සවරය පිල්වෙලින් සඳන් කරන්නලු. ඉහළම සොරය නම් උච්චරිී ඉහලම සරය මෙතන ගිහින්තිෙන්නේ නී ආත්සාරේ. උච්චර එහළම සරේ ලෙසත්සාා. මන්ද්‍රපා පහලසර ලෙසත් එදී තිබෙන වහෙන අපට ගන්න වෙන්නේ ඉහළම සරය උච්චර පහළමරය මන්ද්‍රපා එම් හත්තරමින් පිළතුරු තමයි ගන්නුවෙන උර පලසරේ මන්ද්‍රපා දැම් මට මෙතන. පස්ථාරවල සර සප්ත ක ුටු කරර කියන්න මාරුයි වෙලාවමදනෙ ඉතිංවාලා හොඳට දැන් ඉටේව එකක් ගත්තහම ලයින් පහක් තියෙනවා. මේ ලයින් පහට අමතරව ආරම්බේදීම චූටි වෙනම ලයි එකක් ධනවා එතන අර දැන් ග්‍රේටි ස්ටා පහකනම් ලයිස් දාහයක් කිය එනවා මැදලයින්න කත්තියනු කොමදි සාාසරය සටහන් වෙන එලි මේ ස්ටේවි කෙලායින් පහට අන්තරවතියන ඉරි කැපැලේ. දැ මේවයි සංකේත සටන් වන්නේ ඉරි මද්ද සහ අන්තරාතරණ ඉරි දෙකක් කතරණය. දෙරසා ඩසරී ගාමා පාදානී ඔය පළවෙනි අරම තියන්නේ හතරයි හතරගාව ඒ නීසරය. නීමලට පස්තින දා ඇ නිවල් පතියන උච්චසා ඉට පස්සේ තියන උච්චරී. තේරෙනවාද ඉතින් ඒවිදිරි තමයි පිළිතුර හතරනි පිළිතුර. ඉළඟටාන පස්ථාරය තුන්නසා හතර විභාගොල ඇති ටයිමා යොදාති සරය සහ ආමාත්‍රාවලගේ දක පිදුරුක් මන්දානා. ඔය ටයික්‍යන ඔය වටියක් වගේ ඇටින් තියෙනෙ ළමයි. ඔය තුංවෙනියක් සාත්‍රවෙනයක එ ඒ සරේ තමයි රී නේද. එතකොට ටයිමාක්‍ය ගොදා තිබෙන සරේ තමයිරී. එතකොට මාත්‍රාවල අගේ දැක්වවෙන්න පිළිතුර කුමදධවා දැන් ර පක කළුපාඩු කරොචට් එකන ඒ වඩනාාක මාත්‍රාවයි විට පස්ස තියෙන්නේ ඩොටඩ බිනිම් කියෙන සංකේතය ඩොටඩ බිනිින් සංකේති වනාාක මාත්‍රත් තුන්නයි එතකොට අපි පෙරදික්‍රමි ලියනුනා ර ඉරි කැබෙලි තුනක් එන්නෝනේ එහෙනම් පිරිිතුර වන්නේ පලවෙනිින් පිරිිතුර අවසානට හා දෙවැනි විභහගේ සර පෙරදිකමටල ියය ඇතින වැදි අංකාය තෝරන්නලො. දෙවැනි විභාගේ දැ මෙහම කොචට් බැඳිලා තියෙනවන ලයින් හැකේ කියන එක මාතරට අකුරු දෙකා. උතන තියෙනෙන නිදා. නි්දා නිදා . නිධ පාමා නිද පම නිද පම පා නිද පම පා කිව් හම එන්න තුන්වෙනි පිළිතුර නිද සොරි තුන්ගෙන් පිළතුර මා තීවර කරලන්න නැහැ දෙවැනි පිළිතුර නිද පම පා හරන මේ බටිය සංගිතක කොටස්වාලය ගෙනගෙන තීර කියර දන්න හෑ මයි මම ඔයාලට දැන්ති බන තුන් වාරවලදී අවබෝධ සඳහම මේ පාඩාන්ටික් කියල දෙන්න. ගීඩියෝ හරහා. එහනන් ධර්මනි දෙමෙන්කොරස් සමග මම අද දවසතුු තික්මනි වාලට දිරිපත් කරන්නං හැ දවසේතරන තිය නනේද. හරිහෙන තේරෝන් සරණයි.